සුභ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම් පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අමාත්‍යංශ වලට අයත් විෂය පතයන් ගැසට් කෙරේ. අගමැති අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ආගමික වතාවත්වල උතුරට අකණ්ඩවම සහන ආධාර රැගත් දුම්රියක් පළමුවරදා කිලිනොච්චියට ගින්නකින් හැටන් වතු නිවාස 24ක් විනාශයි. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක් හිමෙන් වැසේ. නව අමාත්‍යංශ වලට අයත් විෂයපත ගැසට් කර තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනුයි ඒ බව ප්‍රකාශයට පත් කර ඇතේ. නව අමාත්‍ය මණ්ඩලයේ එක් එක් අමාත්‍යවරුන්ට පැවරෙන විෂයන් හා කාර්යභාරයන් මෙන්ම එම අමාත්‍යංශ වලට අයත් දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපතිතුමා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරක්ෂක සේවා අනහා මාණ්ඩලික විද්‍යාලය රණවිරු සේවා අධිකාරිය මෙන්ම ආරක්ෂක සේවා පාසල ඇතුළත් ජාතික ශිෂ්‍ය භට බලකාය ජාතික ආරක්ෂක අරමුදල රාජ්‍ය රහස් තොරතුරු සේවය ආරක්ෂක පරීක්ෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනය ශ්‍රී ලංකා විරල ආරක්ෂක දෙපාර්තමේන්තු මෙන්ම ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජිස් ලිමිටඩ් ආයතනයේද එම අමාත්‍යංශයට අයත් වනවා. පොලිස් දෙපාර්තමේන්තුව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවද ඇතුළත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයටයි. අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයටද ආයතන රැසක් ඇතුළත්. ඒ අනුව තල් සංවර්ධන මණ්ඩලය ජාතික තරුණ සේවා සභාව ජාතික යෞවන සේනාංකය ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය මහවැලි ජල සුරක්ෂිත ආයෝජන වැඩසටහන ඊට ඇතුළත්. එමෙන්ම පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවද ඇතුළත් වන්නේ එම අමාත්‍යාංශයටයි. මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම් සුරැකුම් පත්හා විනිමය කොමිසම ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනමාත්‍ය හා මුදල් අමාත්‍යාංශයට අයත් වෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රූපවාහිනී සංස්ථාව ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා ලේක් හවුස් ආයතනයද මහජන උපයෝගීතා කොමිෂන් සභාවද අයත් වන්නේ එම අමාත්‍යාංශයටයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයට ගොස් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් කිරි ආහාර පූජාවක් පැවැත් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේ ගමසිරිනිවාස ස්වාමීන් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවා. පී හැරිසන් සහ දයාගම කියන අමාත්‍යරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර පොළොන්නරුව සෝමාවතී පුදුමිම වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වලට එක් වෙමින් මහා සංඝරත්නය වෙත දහවල් දාණය පිළිගැන්වුවා. සෝමාවතිය විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසා බැලීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. උදුරේ ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පැවතියද සහන සැලසීමේ කටයුතු අඛණ්ඩවම ක්‍රියාත්මකයි. ත්‍රිවිධ හමුදාවද තවමත් ඒ සඳහා සිය දායකත්වය ලබා දෙනවා. මේ අතර 8000කට ආසන්න පුද්ගලයන් පිරිසක් තවමත් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටිනවා.
මේ වෙන විට සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි විශේෂයෙන්ම සහන ලබා දීම සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ලේකම්තුමන්ලා ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සමග අඛණ්ඩව කටයුතු කරනවා උපරිමයේ මිලියන 2.5ක් දක්වා වූ එම නිවාස විනිවිද හානි පක්ෂේරු කළ පසු ගෙවීමේ හැකියාවක් තියෙනවා ජාතික රක්ෂණ භාර අරමුදල ඔස්සේ පූර්ණ වූ අර්ධලි සහන වූ එම නිසීලු නිවාස වලට එම වන්දි මුදල් ලබා දීමට නියමිත තිබෙනවා රුපියල් 10,000 සීමාව අඛණ්ඩව ගරු අමාත්‍යතුමාගේ උපදෙස් මත සීලුම ජනතාවට ලබා දීම සඳහා සහන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ගරු අමාත්‍යතුමන් අඛණ්ඩව උපදෙස් දීලා තියෙනවා සියලුම නිලධාරීන් වෙත එකම මේ වෙන විට එම ප්‍රදේශවල තත්ත්වය යථා තත්ත්වයට පත් වෙමින් පවතින 8000ක ආසන ප්‍රමාණයක් තවමත් රැඳී පවතින බව තමයි අපගේ දිස්ත්‍රික් වාර්තානූපිනේ ගිහිලා තින්නේ අයහපත් කාලගුණියත් සමග උතුරු ප්‍රදේශයේ ජල ගැලීම් වලින් වැඩිම බලපෑමක් සිදු වූයේ කිරිනොච්චිය ප්‍රදේශයටයි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් සියලු පහසුකම් සැපීමට රජය කඩිනම් පියවර ගත්තා ජලගැල්මෙන් පීඩාවටපත් උතුරු ජනතාව සඳහා රුපියල් කෝටි 2ක ආධාර පිරිනැමුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ආරක්ෂිත කඩවරවල සෞඛ්‍ය සේවා කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමටද පියවරගෙන තිබෙනවා. උතුරු පළාත් තාණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරේ පීඩාවටපත් පවුල් 2000ක් සඳහා වියලි ආහාර ඇතුළු ආධාර බෙදා දීම සිදු වුණා. සබරගමු පළාත් ආණ්ඩුකාර නිලුකා එකනායක මහත්මියද එම අවස්ථාවට සහභාගී වුණා. කිරිනොච්ච දිස්ත්‍රික්කයේ සහන කඩවරවල ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමටද කටයුතු කෙරුණා. කිරිනොච්චිය මහාවිද්‍යාලයේදී එම කටයුතු සිදු කෙරුණේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්. මේ අතර උතුරේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය මෙවන විට ක්‍රමෙන් පහව යමින් පවතිනවා. සහන කඩවරවල සිටි පුද්ගලයන් 5873 දෙනෙකු යලිසිය නිවෙස් කරා ගොස් තිබෙනවා. නිවාස සහල්ලින් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යුද හමුදාව සිය දායකත්වය ලබා දුන්නා. ජංගම ප්‍රතිආශ්‍රිත යන්ත්‍ර මගින් පිරිසිදු කළ ජලය ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක්ද නාවික හමුදාවේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මකයි. මෙවන විටත් අදාළ ප්‍රදේශවල ලින් රසක් පිරිසිදු කර පානීය ජලය ලබා ගැනීමට හැකි තත්ත්වයට පත් කර තිබෙනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්යක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. නැගෙනහිර පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇතිවේ බලාපොරොත්තු වන අතර රත්නපුර ගාල සහ මාතලේ දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින්නේ මධ්‍යම වයඹ සහ ඌව පළාතලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත්‍රිදිනේට හමන පැයට කිලෝමීටර් 40 දක්වා වන තරමක් තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. අයහපත් කාලගුණයෙන් පීඩාවටපත් උතුරේ ජනතාවට සහන රැගෙන විශේෂ දුම්රියක් ලබන පළමු වෙනදා කොළඹ කොටුවේ සිට ගමන් ඇරඹීමට නියමිතයි. පසුගිය දිනවල ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග වවුනියාව, කිලිනොච්චිය, මුරතිව් හා යාපනය ප්‍රදේශවල විශාල පිරිසක් අවතැන්ුණා. ඔවුන්ට දැනට සලසන සහන වැඩපිළිවෙලට සහය දක්වමිනුයි මෙම විශේෂ දුම්රිය කිලිනොච්චිය බලා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත්තේ. ජනවාරි පළමු වනදා පෙරවරු 6:30ට කොළඹ කොටුවෙන් ගමන් නරඹන එම දුම්රියට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඇතුළු උපකරණ බාර දිය හැකි. රාගම, ගම්පහ, වේයන්කොඩ, මීරිගම, පොල්ගහවෙල, කුරුණෑගල, ගණේවත්ත, මහව, ගල්ගමුව හා අනුරාධපුර යන දුම්රිය ස්ථානවලදී ජනතාවට තම ආධාර මේ සඳහා ලබා දීමට පහසුකම් සලසා තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලයේ එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නන්වා තිබෙනවා. අපි සූදානම් වෙලා තියෙනවා සහන දුම්රියක් ධාවනය කරන්න කොළඹ කොටුවේ සිට කිලිනොච්චි දක්වා. මෙම දුම්රිය 2019 ජනවාරි මාසේ පළවෙනිදා උදේ 6:00ට යාල්දේවි දුම්රිය වශයෙන් කොළඹ කොටුවෙන් පිටත් වෙනවා. මෙම දුම්රියට සමගාමීව සහායක් වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වෙලා ජනාධිපති මාධ්‍යංශය සම්බන්ධීකරණයෙන් මාතර සිට 31 වෙනිදා හවස දවල් 2යි කාලට තවත් දුම්රියක් ධාවනය කොළඹ කොටුව දක්වා. මේ මොහොතේ අපිට ආධාර ලබා දෙන්න සූදානම් වෙලා ඉන්න ජනතාවට ඒ සංවිධානවලට අපි මතක් කරනවා මාතර සිට ගාල්ල, අම්බලංගොඩ, හික්කඩුව, කළුතර අලුත් जनवरी मसे पलवेदी නව ක්‍රමවේදයක් යටතේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ආකාර 4කින් නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ලබන වසරේ ජූලි මාසය වන විට එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි. මේ යටතේ විද්‍යුත් කාඩ්පත්, ප්‍රවේශ පත් යන්ත්‍ර සහ මොබයිල් ඇප් ඔස්සේ ප්‍රවේශ පත්‍ර ගාස්තු ගෙවීමේ හැකියාව දුම්රිය මගින්ට හිමිවනවා.
දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර දුම්රිය ස්ථාන සහ සාප්පු සංකීර්ණ ආශ්‍රිතව ස්ථාපිත කිරීම මගින් පහසුවෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. එබැවින්ම විද්‍යුත් කාඩ්පත් මගින් ප්‍රවේශපත් ලබා ගැනීමේ ක්‍රමවේදයේදී එම කාඩ්පත් භාවිතයෙන් දුම්රිය ප්‍රවේශ ගාස්තු වලට අමතරව ළංගම සහ පෞද්ගලික බස් රථ ප්‍රවේශ ගාස්තුද ගෙවීමේ හැකියාව පැවතීම විශේෂත්වයක්. නව ක්‍රමවේදයේ සමග පෙර පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයද ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එම ක්‍රමය අත්හිටු වීමට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා එක් විය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රන්වියන්පුර උදාගම්මානයේ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තනතුරු ගත්ත දවසේම අපි වැඩට රැස්සා. සංවර්ධන සැලසුම් හැදුවා. දැන් දින 52ක් නැති වෙලා කොහොමද අපි ගම්මාන 2500 හදා? ඔක්තෝබර් 26 වෙනිදායින් පස්සේ ඔය රට බේරගන්න ජනතාව බේරගන්න නිර්මාණය වුණයි කියපු ආණ්ඩුව නිවාස ශේෂ්ත්‍රයේ දුන්නු පළවෙනිම නියෝගය මොකක්ද? වහාම උදාගම්මාන වැඩසටහන නතර කරා. නමුත් අද දවසේ අපි අපේ ගරු අග්‍රාමාත්‍යතුමා ඒ වගේම අපේ අතිගරු ජනාධිපතිතුමා මේ කණ්ඩායමක් හැටියට නැවතත් වරක් එකට එකතු වෙලා රටේ පොදු ජනතාව බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට සිද්ධ කරන්න අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ලංකාවාසී ජනතාවට සජිත් ප්‍රේමදාස ආරාධනා කරනවා තව දුරටත් ඔය පොහට්ටුවක් පස්සේ ගිහිල්ලා ඔබලා අනාථ වෙන්න එපා. ඔබලා මේ යහපාලනයට එකතු වන්න. පුත්තලම කරුණලගස් වැව පහළ පුලියන්කුලම ප්‍රදේශයේදී කෙරෙනු රන්වියන්පුර උදාගම්මානය නිවාස 21කින් සමන්විතයි. එසඳහා වැය කෙරෙනු මුදල රුපියල් ලක්ෂ 213ක්. සැමට සෙවණ ගැලපිබෙදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතිරපත් කෙරෙනු 144 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය, විසිරි නිවාස ණය ප්‍රදානය, ඇස් කන්නඩි ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් මිට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලීප දාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හුංගම ශ්‍රී ධර්මවිජය භික්ෂුණී ආරාමයේදී ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නා. මට පේන්නේ මේ පාර සමහර විට ජනාධිපතිවරණයක් එන්න පුළුවන්. අනිවාර්යෙන් මේ වාර්ෂික තුල එන්න පුළුවන් වේලාසමින් හෝ පස්සේ පළාත් සභා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ තියන්න වුණා. බල කරන පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියලා. තමයි තියෙන ප්‍රශ්නේ. ඉල්ලන්න බය අය වැරදිනවයි කියලා හිතන අය මේකට විරුද්ධයි. පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට බැරි වූ අය මිරිස්කුඩු ගසා පුටුවලින් පහර දී තම විනය පෙන්වූ බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ස්වාධීන අධිකරණ පද්ධතිය, ස්වාධීන කොමිෂන් සභා, ව්‍යවස්ථාදායක මණ්ඩලය මේ බොහෝ දේවල් නිසා අපිට ආරක්ෂා වෙන්න පුළුවන් වුණා. ඒව එහෙම නැත්නම් හොරාට ගන්න ගිය ආණ්ඩුව ඒක පවත්වාගෙන යන්න බැරි වුණා. අපිට එක පැත්තකින් හොදක් වුණේ අපේ ආණ්ඩුවට විනයක් නැ කිව්වා. ඒ විනය පෙන්නවා පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු විනය පොහට්ටුවේ කට්ටිය. ස්වේච්ඡා සංවිධාන සඳහා උපකරණ බෙදා දීම කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට කුලියාපිටිය නගරාධිපති ලක්ෂ්මන් අධිකාරී මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මවනල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට කිසියම් පිරිසක් හානි කළ අවස්ථාවේදී ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ කළ මැදිහත්වීම විශිෂ්ට බව අමාත්‍ය කබිර් හෂීම් මහතා පවසනවා. මෙම ප්‍රදේශයේ සංචාරය කරමින් මහා සංඝරත්නය හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. හානි සිදු වූ සියල්ල ප්‍රතිසංස්කරණයට රජය මැදිහත් වන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ඇතැමුන් මෙම සිද්ධීන් මුල් කර ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. සංචාරකයන්ගේ ගමන් පහසුව වෙනුවෙන් සංචාරක මිත්‍රශීලී ත්‍රිරෝදරථ රියදුරු හැඳුනුම්පත් ප්‍රදානය කිරීම අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා. සෑම පළාතක්ම ආවරණය වන පරිදි මෙම හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙනවා. සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් මෙම පියවර ගෙන තිබෙන අතර ත්‍රිරෝද රියදුරන්ගේ ආදායම ඉහළ නැන්වීමද එහි අපේක්ෂාවයි.
රජරට ගොවියා කබලෙන් ලිපට ඇදවැටීම සෑම නියන් කාලයකදීම සිදු වුණා. එම ඛේදජනක ඉරණමින් රජරට පමණක් නොව වියලි කලාපයේ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ වුණේ මීට වසර 3මාරකට පමණ පෙරයි. ඒ මොරගහකන්ද කළුගඟ විස්මිත වාරි ව්‍යාපෘතිය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ක්‍රියාත්මක කළ එම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට භුක්ති විඳීමට මෙවන විට හැකි වී තිබෙනවා. ලබන 8වනදා එහි තවත් පියවරක් ඉදිරියට තැබෙනවා. දුම්බර මිටියාවතේ නකල්ස් කඳු වැටිය කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වෙන කළුගඟ ලක්කල පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කරලා කළුගඟ ජලාශය ඉදිකිරීම ආරම්භ කළා. ඒ සමගම ලක්කල නගරය කළුගඟ ජලාශයෙන් වැසී ඇති ආකාරයයි ඔබට මේ මගේ පසුපසින් දිස්වන්නේ. කළුගඟ ජලාශය ඉදිකිරීමත් සමග ග්‍රාම සේවා බසම් 12ක ජනතාව ඉවත් කර බන්දි ලබා දී වෙනත් ස්ථානවල පදිංචි කරවීමට කටයුතු කළා. මේ වන විට කළුගඟ ජලාශයේ ජලය එක්රස් කිරීමේ කටයුතු ක්‍රමානුකූලව සිදු කරමින් පවතිනවා. ඒ සමගම මීටර 650ක දිගින් සහ මීටර 68ක උසින් යුතු ප්‍රධාන වේල සහ මීටර 695ක දිගින් යුතු සෙදලි වේලේ වැඩ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. මෙම කටයුතු නිමාවීමෙන් පසු ජනතාවට එහි ප්‍රතිලාභ වැඩි වශයෙන් භුක්ති විඳීමේ හැකියාව පවතිනවා. මේක ප්‍රධාන ජලාශය. ඒ වගේම මේකේ ප්‍රධාන ඇලවල් දෙකක් තියෙනවා. වම්මියුර ඇල සහ දකුණුයුර ඇල. මේ ඇලවල් දෙකෙන් අපි වතුර උඩා වැව්වලට නිකුත් කළා. ඒ වැව්ව හරහා තමයි කැනල් මාර්ගයෙන් කුමුරුවලට ලබා දෙන්නේ. කළුගඟ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හා ඉඩම් අහිමි වූ ලක්කල නගරයේ ජනතාව වෙනුවෙන් නවීන පහසුකම් වලින් යුත් ගොඩනැගිලි සමග රජයේ ආයතන රසක ඉදිකිරීම මෙවන විට අවසන්. අපි ඇත්තටම කළුගඟ ජලාශයට යට වෙච්ච ගොඩක් වසන් වල මූලික යටිතල පහසුකම් තිබුණේ නැහැ. ඇත්තටම විදුලි බලය, ජල පහසුකම් ඒ වගේ දේවල් ගොඩක් අඩුවෙන් තිබෙන මාර්ග පහසුකම්. අපි මේ ප්‍රදේශයේ එනකොට සෑම පවුලකටම තමන්ගේ නිවසට විදුලි බලය පස්සේ මාර්ග පහසුකම් සියලුම පහසුකම් ලැබෙන විදිහට තමයි අපි මේ නැවත පදිංචිය සලස්ම සකස් කරලා තියෙන්නේ. ඉතා දුෂ්කර ජීවිත ගත කළ මෙම ජනතාවට දැන් ඉතා හොඳ ජීවන තත්ත්වයක් උදා වී තිබෙනවා. නව පදිංචි කිරීම හේතුවෙන් කරපු යටිතල පහසුකම් වල ප්‍රසාරණයත් එක්ක මෙහි ජනතාවට තවදුරටත් වෙනත් නගර කරා වෙනත් ජනාවාස කරා යෑමේ අවශ්‍යතාවය නැති වෙලා තියෙනවා. රෝහල් පහසුකම්, අධ්‍යාපන පහසුකම් සහ විශේෂයෙන්ම ඔබට දකින්න පුළුවන් මේ අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු වෙනත් සියලුම රාජ්‍ය ආයතන මේ නවීන පහසුකම් වලින් සමන්විත විදියට පෙර නගරයට තිබ්බට වඩා නවීන විදියට සකස් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. වන්දි ලබා නිවාස ඉදිකරගත් නව ලක්කල නගරයේ ජනතාව සිය අලුත් පරිසරය ගැන දරන්නේ මෙවන් අදහසක්. පල්ලේගම කියන නගරයේ සිටි ජනතාවට එයාලගේ ජීවන තත්ත්වය උසස් වෙලා තියෙනවා. එයාලට නව මගකට නව තේමාවකට යන්න අවස්ථාව හම්බෙලා තිනවා. මේ වැඩපිළිවෙලත් එක්ක ගොඩක් දියුණු වෙන නගරයක් වෙයි ඉදිරියේදී. මේ කළුගඟ ව්‍යාප්තියේ මට මේකේ හොඳ ඉඩම හම්බුණා, කුඹුරු හම්බුණා, මට මේ කඩකාමරයට ඉඩම් බින් කෑල්ල හම්බුණා. හොඳ වැඩපිළිවෙල. අපිටත් ඉතින් මේකෙන් වතුර ලැබෙනවානේ. එහෙනම් අපිට බොන වතුරත් දැන් ඒක වෙනම හදාගෙන එනවා. ඉස්සර අපි ඉතින් එක ඉඩම් වල හිටියේ ඉඩම් තිබ්බේ නැහැ, කුඹුරු තිබ්බේ නැහැ. අපිට දැන් ඔක්කොම තියෙනවානේ පාසුකම්. කුඹුරු තියෙනවා, ඉඩම් තියෙනවා. අපිට කඩ හම්බුණා, කඩ ඉඩම් හම්බුණා. අපි දැන් හොඳට සාමාන්‍යයෙන් තව අපිට අවුරුද්දක් දෙකක් තුනක් විතර යනකොට හොඳ තත්ත්වයකට එන්න පුළුවන්. පිටියට වැඩි 100ට 100ක්ම වාගේ අපිට දැන් හොඳයි. පැරණි ලක්කල නගරය මේ වන විට අතීත නටඹුන් අතරට එක්ව අවසන්. නව ලක්කල නගරය මේ වන විට නව ජවයකින් පිරිදෙමින් පවතිනවා. එහි නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් අවසන්ව තිබෙන්නේ. එය ජනතා අයිතියටපත් කිරීම එළඹෙන ජනවාරි 8 වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා. හැටන් පොඩයිස් වතුයායේ නිවාස පෙළියක හටගත් ගින්නකින් නිවාස 24ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ ඇතුළු තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක කරනවා. අවතැන් වී සිටින පුත්කලින් සංඛ්‍යාව 150කට අසන්නයි. ඔවුන් නිම වතුයායේම తాවකාලික ස්ථානයක රදවා තැබීමට වතුපාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් తాවකාලික කූඩාරම් ඉදිකිරීමට ගුවන් හමුදාවේ සහාය ලැබී තිබෙනවා.
නව නිවාස ඉදිකිරීමටද වතුපාලන අධිකාරිය මෙවන විට පියවර ගනිමින් සිටින අතර එම නිවාස වෙනුවෙන් අමාත්‍ය පරණි දිගම්බරන් මහතාගේ උපදෙස් මත රුපියල් මිලියන 3ක් වටිනා සෙවිලි තහඩු ලබා දීමට කටයුතු කෙරුණා. චීනයේ චොන්කින් හා කොළඹ අතර නොනවතින ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීමට චොන්චින් ගුවන් සේවය කටයුතු සලසා තිබෙනවා. මෙම ගුවන් ගමන් සේවාව චොන්කින් ජින්ග්බේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සතියකට දින 3ක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මීට අදාළ ගුවන් ප්‍රවේශපත් දකුණු චීන ගුවන් ටිකට්පත් කාර්යාලවලින් සහ බලයලත් සංචාරක නියෝජිත ආයතන මගින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. කොළඹ නවම් මාවත ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක විදුලි සෝපානයේ කඩා වැටීමෙන් පුත්කලයේ කුමියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්දෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වන තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අනෙක් පුත්කලින් දෙදෙනාකින් එක් අයෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මෙවන විට රෝහලින් පිටව ගොස් ඇති අතර අනෙක් පුත්කලයා තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඇමිලිපිටිය හා රත්නපුර ප්‍රදේශවලදී දෙදෙනෙකු වෙඩිතබා සහ කපාකොටා ඝාතනය කර තිබෙනවා. ඇමිලිපිටිය චන්ද්‍රිකාවව ආසන්න නිලමේ කිතර පදිංචිකරුවෙකු වූ 32 වැනි පුද්ගලයෙකුයි මෙලෙස ඝාතනය කර තිබෙන්නේ. කැපමුතුවල කීපයක්ද සිරුරේ දෙකකට හැකි බවයි පොලිසිය සඳහන් කළේ. වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ තිබී මල සිරුර සුවගෙනු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රත්නපුර පිටරවුම පාර ප්‍රදේශයේ නිවසක් තුලදී කාන්තාවක ගෙල කපා ඝාතනය කර තිබෙනවා. ඇගේ සැමියා මෙම ඝාතනය සිදු කර ඇති අතර සිරුරෙන් වෙන් කළ හිසද සමග ඔහු අතුරුදන් වැති බවයි පොලිසිය පවසන්නේ. මව බේරා ගැනීමට උත්සාහ දරූ 21 වැනි දිනේද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පවුල් ආරවුලක් තුරුද ගියාම මිට හේතු වී ඇති බවයි පැවසෙන්නේ. සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk